බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් කිව්වා මේ සංගීත කරන අය. සංගීත කරන අය පහස කියන මේ දිව්‍ය ලෝකයේ උපදිනවා කියලා ඒගොල්ලන්ගේ මතයක් තිබුණා. නම බුදුරජාණන් වහන්සේලාට එක්තරා සංගීතඥයෙක් ගිහිලා ඒ කාලේ හිටු ඔය වත්නේ යකුණා. ඉන්දිරා ඕකමයෙන් අහන්න එපා. තුන්වෙනි වතාවක් කියවර පස්සේ නැවතත් අහන්න බුදුරජාණන් වහන්සේ කව ඔබ අහන්නේ ඉඳ එනවා. ඔර මේක කියන්න. පහස කියන දිව්‍ය ලෝකෙ නෙමෙයි පහත නම් අපාය උපදින. ඒ අය ගිනිගත්ත සංගීත භාණ්ඩ අරගෙන අඬනවා දුක් වෙවි ඒව වාදනය කරගෙන ඒ කියන අපාගත දුකක් විඳිනවා කියලා මෙහෙම දේශනාවක් පෙන්නලා තියෙනවා. ඒ අය දකින්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද ඒක පවද්ද කියලා. මොකද අපිත් පිනවනවා අනිකයත් පිනවනවා කියකේ ඉන්නේ. ඉතින් අදත් උගන්වන පිළිදක් තියෙනවා තමනු පිනවනවා නම් අනිකයත් පිනවනවා නම් ඒවා පින් කියලා. පාපේ පිනවන කියොත් ඒවා පින් නෙමෙයි පව්. දන්නේ නැහැ ඒකේ වැරදේ. ඔය සංගීතඥයෝ බොහෝ කර වැඩෙන්නේ ඔබ රැඳවටි වර්ධනය කරන්නේ ඒ දෘෂ්ටිය නිදියා නම් එහෙම ඒ ලබ්ධිය අත්හැරියේ නැත්නම් ඒ දෘෂ්ටිය අත්හැරියේ නැත්නම් ඒකෙන් ඒ පාපේ කරගත්තොත් ඒගොල්ලෝ බොහෝ කර ගිහින් උපදින්නේ ඔය කියන කොටස. ඉතින් ඉපදිලා හිටන් ඒ දුක විඳිනවා. නළුවෝ කියන්නේ ලෝකයා පුරාපේ ලාපේ නවතනවා. ලාපේ නවතනවා නම් ලෝකෙ හිස් වෙනවා. මෝහේ වැඩි වෙනවා. ඒවා මෝහයට පත් වෙන මෝහාධික දේවල්. දැන් ප්‍රලාපේ සන්තෝෂ කරනවා නම් මේක මෝහය. ලෝභ දේශ මොහ කිනේ මොහ මොයිකයි ඒ වගේම ලෝභ මොහ කිනේ කොතනේ ඉන්නේ ලස්සන කරලා සුන්දර කරලා අමුතු ලෝකයක් හදලා ලෝකයා ආස්වාදයට ගැටි ගන්නවා ඔක ලෝභය ඒ වගේම මොහේ අධික වෙලා ඇට වෙන්නේ මේ ලෝභයයි මොහයයි අරගෙන ඉවරලා මිත්‍යා විසදිරුවට වැටිලා ඒ කටයුතු කරපුවායි දන්නේ නැතුව ලොකු දුක් කරගෙන ඉඳගෙන වැටෙනවා නමුත් ලෝකයා මුලාව නිසා බුද්ධ වදනේ අඳුරන්නේ ඒක පාපය ඇති වෙනකේ තේරුම් ගන්න ඒකෙන් ඒ විනාශයට පත් වෙනවා සංගීතයයි අභිගීතයයි කියන්නේ දෙකක්. මේ බුද්ධ ශාසනයේ තියෙන ගීත ගැයි බුද්ධ ගාථා විගීතෝ නෝජේ මුජේ චන්දිමාති යදිම චන්ද පිටේ පෙළලා තියෙනවා. අභිගීත. ඔව්. අභිගීත කියන්නේ විශේෂ ගීවරයක්. ඒක සංගීත නෙමෙයි. සං කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් එන බැඳීම සංකීනවා කියලා අපි කියලා තියෙනවා. එක්වීමන තියෙනවා සං. I think ලෝභයේ දේසේ මොහේ නිසා එක්වීමක් කළොත් ඒක අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳෙන සං වලින් හැදිච්ච ගීතයක්. ඒකට බැඳලා තිබ්බට පස්සේ සංගීත වෙනවා. සංගීත කරපු අයට සංකාරය වැඩෙනවා. මෝහාගම නිසා අවිද්‍යාපත්‍ය සංකාරා වැඩෙනවා. ඔව්. මේ ධර්මයේ සම්බන්ධව නම් විග්‍රහ කිව්වේ සින්දුවකින් නම් සමහරවල් ධර්මයට නොගැලපෙන දේවලුත් කරනවා. සමහරවල් ධර්මයේ සම්බන්ධ වෙන සංගීත කියන එකේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. සමහර වෙලාවට ඔය ගීතයේ කියන தත්ත්වය කාව්‍යමය කාව්‍ය කියන අර්ථයක් තියෙනවා. කවිත්වය කියලා උන් කියන්නේ. ගීත වෙන්නත් පුළුවන්, පද බැඳීමක් වෙන්නත් පුළුවන්, ලතාවක හතාවල කියන යම් කිසි ආකාරයක මේ හතාවල වින්න කවිත්වය. ඔය කවිත්වය කියන එක හරියට දැලිපිහියවා. ඕනනම් දැලිපිහියේ දවයනක උපකරණයක් කරගන්නත් පුළුවන්. දැහැමි උපකරණයක් කරගන්නත් පුළුවන්. ඒ වගේ ඕක තියන්නේ ඔය ගීතයේ කියන එකේ නෙමෙයි තියෙන්නේ. ගීතය පරිහරණය කලේ ලෝභ දේශ මොහ වැඩ පිළිවෙල කරනවා. දැලිපිහියේ වැඩියට පරිහරණය කරවවා. ආනිතර තමයි විනාශ වෙන්නේ. ඒ ජීවිතය පරිහරණය කරන්නේ යහපත් දෙයකට. ඒක යහපත් පැත්ත නෙවෙයි. දැලිපිහියේ දැහැමි උපකරණයක් වශයෙන් කිස් රවුල් බාන්න ගත්තා වාර. නැ ජීවිතය කියන එකේ නෙමෙයි පිම්පව් කියන්නේ ජීවිතය පරිහරණය කරගුව හැටි. එයා බුදුරන් වහන්සේ ඒ බඳු වන්නා වූ ජීවිත. ග්‍රහන්තා කරපු දැනුත් තියෙනවා. ඩාර එක හදාවක් තියෙනවා. ජීතවනාරාමයේ තියෙන ලක්ෂණ ජීවිතේ නගලා. අජුරු ගීත ගැයුවා කියන්නේ ඒ වෙලාවේදී ගීත අහන්න කැමතිලා හිටපු අර තමන්ගේ පිටව බුදුරජාණන් වහන්සේ රූපෙල නිග්‍රහ කරනවායි කියන නැත්නම් ඔය ඉඳලා ගීත අහන්න ඕන හිඳන්නේ ඔය වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව ලස්සන කාන්තාවක් පවන්සල් නාමවල අන්තිමට ඒ දිහා බලා ඉඳලා අර හොරි බුදුරජාණන් වහන්සේ බලන්න ගිහලා ඔය කියන බුදුරජාණන් වහන්සේ දෙන්නු සම්මයක් ප්‍රයෝගයට අහු වුණා ඔකේ ඔව් ක්‍රමා ප්‍රභු වෙලා ඉන්න අග්‍රසාරිකා ඉතින් ඒ අවස්ථාවේදී එයා ඉදෙන්ද ගෙනව උපක්‍රමයක් ගීත පද බැඳලා විස්තර කරපු එක. හැබැයි එතන විස්තර කළේ කාම ගීත නෙමෙයි. අර තියෙන සාන්තියේ ගීතේ පද බැඳලා. මෙන්න මේ වගේ උපක්‍රම සීලියවත් ගීතේ ගන්න පුළුවන් ඒවා තියෙනවා. ගීත ස්වරේ කියනවා එකක්. ඒක අභිගීත කියනවා තව එකක්. අභිගීත කියන ඒවා ගීත ස්වරෙන් ගයින ඒවා නෙමෙයි. ඒකෙදි නැරෙන්නේ නැහැ. අප්පුඩි දාලා දෙන්න පුළුවන් කමක් නැහැ.
ඉලදින්ද නැටින්ද ශක්තියක් ඒක. දැන් ගීතවල තියෙනවා ඒක තනුව නලන්න පුළුවන්. නග්නතාව ලැබෙදි විකුති වෙන්න පුළුවන්. අන්න ඒවා සංගීතයත් එක්ක සම්බන්ධයි. අභිගීත වල සම්බන්ධව ඉන්දියන සාන්තුව අහගෙන. දැන් පැරණි කාලේ දහම් කවියෙත් නගලා දහම් සීපදවල නගලා ඔවා කියන පැල් කවිය වල. ඔය පැල් කවිය අහගෙන ඔබල අකුලි ගහන්න බැහැ. සාන්තව හයින් පුළුවන් නිශ්චල බවට පත් වෙන්න. අන්න ඒවා සමාධිය දෙහිදී. එහෙම මේවා අභි සංගීත වලට වැදෙන්නේ. අභිගීත කියන එකයි වැදෙන්නේ. එහෙම වෙන්න ඇති ඉන්නවා. ඔව්. ඒ වගේම 69 පිටිපියෙන් රහතනායි කියනවා. ගෑන් කෙනෙක් නෙලනකොට කවියක් අහනවා. අපි ලංකාවේ කියන කතාවක් ගැන එහෙම සඳහ වෙනවා මුල් කාලේ. එහෙනම් ඒකෙත් තියෙනවා. ඔය කියන සාන්ත රසයක් මුල් කරගත්ත දේවල්. ඔය රස නමයක් ගැන කියනවනේ ශෘංගාර රසය, දීවත්ය රසය. ඔය ආදී වශයෙන් රස පෙන්නලයි. මේ බඳු රසයක් වෙන්නකොට ඒකේ කාම රසයක් නම මතකවලු. ඒක නරකද කියලා. ආ ශෘංගාර රසය මතකවලු. ඒවා කාමීට බැඳෙන්න හේතුයි. ඉතින් ඒ වගේම තමයි මේ අර නවත්තපු ගී අභිගීත නෙමෙයි සංගීත වල වැඩි. අභිගීත කියන එක බුද්ධ ගාථා අභිගීතෝ මෙහි ආදි වශයෙන් ගාථා අභිගීතේ ඉඳයි. එයා පිටක් අහනකොට එහෙම කවදා හරි නැටෙන්නේ. නැත්නම් කියන සාන්ත වෙනවා. පිරිත් සද්ද වෙන එක. ඒකත් මෙහෙමයි. නාදී දුන්න බලියෙ නෙමෙයි ඒක බලපාන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ හැම එකම දිනන එහෙම ස්වභාවය. ඔව් ඒකෙදි බෙල්ලා දිනන අක්තර මේ විපර්යාසයක් වෙනවා. අර්ථ විපර්යාසයක් වෙනවා. අනේ අර්ථ විපර්යාසයක් කීමේ දෝෂයෙන් ඒක බලපාන. දැන් පිළිත් ඇදලා කීමේදී දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි, ඝණි අක්ෂරයක් මාත්‍රාවයි, අල් අක්ෂරයක් මාත්‍රා භාගයයි මේකත් ඉක්මවන්න එපා කියනවා පිළිදෙල. එහෙම කළොත් වෙන්නේ අර්ථ විපර්යාසය. අර්ථ විපර්යාසනො ධම්මාර්ථය ඇතුළේ යන්නේ කපලාදේ. ඔව්. ඔය එක වෙන්න හේතුව ඒකයි. ඉතින් එහෙම විනාශයටපත් වෙන්නා වූ ආකාරයෙන් පිළිත්තිය දෙපා කිව්වේ. එහෙම අදි නෑ. එක එක මාත්‍රයක් පාසා එක එක අවසක් කියලා වෙන්නේ. මුදාල ඇවත් ලක්ෂයක් විතර කරේ නේද පිළිත්තිය කියලා වෙන්නේ. නෑ ඔක කිව්වහම අපිත් මෙහෙ දෝයි පිළිත්තිය කියනකොට ඔවා ගලින් නැතුව කිව්වට සංහාර කතියේ අපසාදියක් ඇති වෙනවා. මොකද අපසාදියක් ඇති උනේ? මේ ගම්පලාත ගොල්ලොම එහෙම පිළිත්තිය දෙනකොට මම ජීවකට දැනුම් දීලා දෙමුණා. වීන්නම් හොඳයි. හැබැයි අපත්‍ය වෙන්නේ කිව්වොත් අජීර්ණ වෙයි. මේක කරන්න දෙයක් නෑ මං කියන එකක් නෙමෙයි විනය පිටකේ බෙන්ලා තියෙන එක. හැමදිනම හොද ධර්මතර විනයදර වික්ෂුන් වහන්සේලාගේ හම්බෙලා මෙහෙම එකක් තියනවාද මේ ධර්මයේ මේ පිටකේ තියෙන එක අහලා බලන්න. මට වෙන කියන්න දෙයක් නෑ මේ මයවද්දලයන් නෙමෙයි කියලා මං දැනුම් දුන්නා නමුත් ගණන් ගත්තේ. ඉතින් අද මේ රෞද්‍රයේ පිටි කියනකොට ඒ වගේ පිටිසක් කිව්වා අදින් නැතුව. හැබැයි පිටිස විහිරි අර්ථ වැරහිතු. අර දෘෂ්ටි අහ කරගන්න කැමති නෑ. අලුත් ක්‍රම වලට පිටි හදනවා කියලා තමයි අපවාදයක් කරන්නේ. මම නතරලා. මේ ඔබ තමයි කියන්නේ දෘෂ්ටිගත වුණාම කොච්චර කිව්වා ඒ වරද කිව්වා වරද පිළිගන්නේ. මේකේ හිඳ වෙන්නේ ලොකු විනාශයක්. අද බොහෝ කෙනෙක් ওই தත්ති ඔය පිළිදී කියන දඟල උදා වෙනවා. එනවා බෞද්ධයේ කියන බෞද්ධ කරුත්වේ උදේ. ඒකෙන් එහෙම එකක් වුණා කියලා හිතන්නේ නැතුව ඉන්නවා. පරිත්ත කියලා වචනයක්. දැන් පරිත්ත කියන වචනයෙන් පෙන්නන්නේ යන්දි පర్యායයකට පිටවනවා කියනවා. පర్యායයක පිටවන අර්ථයෙන් පරිත්තදී. දැන් ඉත්ත දසනවා කියලා වදිනයක් අපි ඒකෙන් ඕල්දෙන නවතා දිනවා. දහම් පర్యායයක එලට අනුකූ පිටවීමර කියන පරිත්ත වෙනවා. එලට අනුකූලව පිටවුණාම කවදාවත් අකම්පයි. සම්පාදයි. ඉල කියන්නේ හරියට කියම රටා. දහම් කතාවනම පිටවන ක්‍රමයක් තියෙනවා. මේ හුයකින් බැඳහ සමානයි කියලා මෙහෙම අතුවාවල විග්‍රහ කරනවා පිට කියන වදනේ. මේකේ කියන්නේ ඔය අදහසම තමයි. ඒ කියන්නේ යම් පරයායක අනුකූලව නවතා තිබුවා කියනවා. පරිච්ඡ කියන වදෙන්ට අර්ථය ඒක.